පළතුරු අපනයනයේ හරහා ලෝකයේ බොහෝ රටවල් විදේශ විනිමය උත්පාදනය කරනවා. මෙරටටද TJC අඹ අපනයනෙන් විශාල ආදායමක් හිමි කරදෙන ලංකාවේ විශාලතම අඹවත්ත පිළිබඳ අනාවරණයයි මේ. බොත්තල වන්දම ප්‍රදේශයේ අක්කර 500ක භූමියක් පුරා ව්‍යාප්ත කර ඇති මෙම දැවැන්ත අඹ වගාවේ හිමිකරු වන්නේ නෙල්නා සමාගමයි. කටු පඳුරු වැනි ශාකවලින් බහුල ශුෂ්ක භූමියක් වන මෙම ප්‍රදේශයේ TJC අඹගස් 75,000ක් වගා කර තිබීමද සුවිශේෂ වනවා. ලෝකයේ හොඳම සහ ප්‍රමිතියෙන් උසස්ම අඹ වර්ග 10 අතරට ලංකාවේ TJC අඹ ප්‍රභේදය ඇතුළත් වන අතර ඒවායේ බොහෝ අඹගෙඩි කිලෝ 1කට වැඩි බරකින් යුක්ත වීමද විශේෂත්වයක්. ටොම් එල්ලාවල සහ ජුවාන් කාලෝස් යන මහත්වරුන් විසින් මෙරටදී වර්ධනය කළ TJC අඹ ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම දැවැන්ත අඹ වගාව ආරම්භ කර තිබුණා. ඒ නෙල්නා සමාගමේ සභාපති ගුණපාල නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුවයි. 2008 වසරේ ඇඹිලිපිටියේ අක්කර 150කින් මෙම වගාව ආරම්භ වූ අතර එහි දැවැන්තම ව්‍යාපෘතිය බුත්තලදී ආරම්භ කෙරුණේ 2018 වසරේදී. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ මොනරාගල වැනි වියලි ප්‍රදේශයකට අඹ ගස් 75,000ක් මෙම ව්‍යාපෘතියෙන් හිමි කර දී තිබෙනවා. මෙම අඹ වගාවේ සේවය කරන බහුතරය බුත්තල ප්‍රදේශයේ කාන්තාවන් වන අතර පැල සිටුවීම නඩත්තුව පල ආරක්ෂා කිරීම සහ නෙලීමද සිදුවන්නේ ඔවුන් අතිනුයි. මෙසේ ලංකාවේ ලොකුම අඹ වගාවෙන් ලබා ගන්නා අඹ සිංගප්පූරුව, ජර්මනිය, ඕමානය, ඩුබායි, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, අමෙරිකාව, නෝර්වේ සහ මැද පෙරදිග වෙත අපනයනය කරනු ලබනවා. ඒ බුත්තල ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට රැකියා සපයමින් සහ ප්‍රදේශයේ වියලි බව යම් තරමකට අඩු කිරීමට දායක වෙමිනුයි. කෙසේ වෙතත් ජලය හිඟතාවය මෙම ව්‍යාපෘතියට දැඩිව බලපෑම් එල්ල කර ඇති අතර ඒ වෙනුවෙන් වැවක් ඉදිකිරීමට බලධාරීන් අනුමැතිය ලබා දී නැහැ. මෙවගින් දීර්ඝකාලීනව රටට බිලියන 7ක ආදායමක් ලබා දීම නෙල්නා සමාගමේ අපේක්ෂාව වුවද රජයේ ආයතනවල ප්‍රමාණවත් සහයක් නොලැබීම ඊට බාධාවක් වී ඇතැයි සඳහන්. තේ, පොල්, රබර් වැනි සම්ප්‍රදායික අපනයනවලට වඩා රටට ගැළපෙන සහ ඉහළ ආදායමක් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙසයි මෙම TJC අඹ වගාව හඳුන්වන්නේ. ඒ අනුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුනද රටේ ආර්ථිකයට ජන ජීවිතයට සහ පරිසරයටද මෙමගින් යහපත් බලපෑම් එල්ල කර තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තරයේ ඉල්ලුමක් පවතින ජම්බෝ වර්ගයේ දූරියන් ගස් දස දහසක්ද මෙරට තුළ වගා කිරීමයි නෙල්නා සමාගමේ සැලසුම වන්නේ.